15.17 වාර්තාවලින් පෙන්නගෙන කරනු මේ නෝට් එකේ 13 වෙනි පිටුව 24/2014 රාජ්‍ය පරිපාලන චක්‍රයේට පටහැනිව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුට හා දූරධාරීන් 4 දෙනෙකුට 4 දෙනෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අන්තර් දීමනා ගෙවීම මිලියන 27.2ක් තියෙනවා. මේ චක්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා මේ අන්තර් දීමනා ගෙවන්න ඕන කාණ්ඩ මොනවද කියන එක. මේක ඒකට පටහැනිව තමයි මේ ගෙවීම කරලා තියෙන්නේ. දැන් මේ තව කාරණයක් තියෙනවා මේ දීමනා ගෙවීම සම්බන්ධයෙන් මම හිතන්නේ උතුරුමැද පළාත් සභාවේ අයිතිමත් දීමනා ගොඩක් තියෙනවා. මොනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා වෙන පළාත් සභාවට සාපේක්ෂව. පැහැදිලි කරොත් උත්තර දෙන්න පුළුවන්. මෙතන මේ අන්තර් දීමනා සම්බන්ධ නම් ඇත්තරම පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන එය ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරලා පල්ලෙහාට යුවහම අපේ එක එතනින් එහාට මගාරින්න බෑ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. අපිට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුකාරතුමාගේ අවසානාත්මක බලය තුළ what we have to do is pay. ඒතර ආණ්ඩුකාරතුමාට නිර්දේශ කරන්න කවුද වුවා? ප්‍රධාන ලේකම්තුමා. කැබිනට් මණ්ඩලයේ තීරණේ ආණ්ඩුකාරතුමාට යවනවා. එතුමා ඒක ඔයලා බලලා සාකච්ඡා කරලා 50 ඉතින් කැබිනට් මණ්ඩලයේ එන තියෙන කැබිනට් එකට කවුද ඔබ්සර්වේෂන් දෙන්නේ? අදාළ අමාත්‍යංශ තමයි ඔබ්සර්වේෂන් දෙන්නේ. ඔව්. ඔදේ ඔබ්සර්වේෂන් වල මොනවද කියන්නේ තියෙන්නේ? දැන් මේ ආණ්ඩුකාර තුමාගේ පිට දාන්න පුළුවන්. කැබිනට් පේපර්ස් හදන්න නිලධාරී. ඒවට ඔබ්සර්වේෂන් දෙන්න නිලධාරී. ඒකට එහෙමනම් ඒ ඔබ්සර්වේෂන් වල දාලා දෙන්න මේක සම්පූර්ණයෙන්ම වැරදි. ආණ්ඩුකාර වරයාගේ අභිමතයෙන් පරිදි මේ ගෙවන්න නමුත් නීති විරෝධී කියලා අඩුමතර මේ ඒකවත් නිලධාර විදියට කරන්න ඕනේ. දැන් මෙතනට ඇවිල්ලා කියලා වැඩක් වෙන්නේ නැහැ. සියයටම මෙතනට ඇවිල්ලා කියන්න පුළුවන් මේ 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 අහබලා කලේ මෙයා කලේ කියලා. දැන් නමුත් නිලධාර විදියට ඔබතුමාලාගේ යුතුකම තමයි පවතින නීති රීති අනුව පෙන්වා දීම. දැන් ඔය එකකවත් කැබිනට් ඔබ්සර්වේෂන් බලපුවාම මොනවත් නැහැනේ. අමාත්‍ය මණ්ඩලයේ අනුමත කළා සර් කිව්ව කතාව හරියක එහෙම කරලා තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළා ආණ්ඩුකාරතුමා. ඒක මත අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පේපර් සදන්න ඇමතිවරු නෙමෙයිනේ. නෑ. නිලධාරීව හොඳට ෆයිල් එක හදලා මිනිට් ෂීට් එකක් දාලා මේ යවන්නේ ඇමතිවරු. ඉස්සරහ අන්තර්දීම සම්බන්ධයෙන් නිලධාරී. අන්තර්දීම සම්බන්ධයෙන් මේ පරස මන්තුරු යෝජනා සම්බන්ධ කරගෙන තියෙනවා පළාත් සභාවේ ඕන කියලා. ඒන තමයි අමාත්‍යවරුන් තීරණය කරගෙන ආණ්ඩුකාරතුමාට දාලා තියෙන එක. ඒන තමයි ගෙවලා තියෙන්නේ. හරිද? සභාවට යෝජනා දාන්නත් රටේ පවතින නීතිරීති මේ ස්ථාවර නියෝග ඒවානුව තියෙනවා මේ 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 එහෙම එහෙමනම් ඒකට වෙනම නීතියක් ගේන්න ඕනේ, ප්‍රඥප්තියක් ගේන්න ඕනේ. යෝජනා සම්මතයකින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ප්‍රඥප්ති කියනවා නීති සකස් කළ යුතු දේවල් තියෙනවා. ඒකෝ ප්‍රධාන ලේකම්වරයා ඉන්නේ රජයේ නියෝජනය කරමින්. ඒතර කැබිනට් එකේ ප්‍රධාන ලේකම්වරුත් ඉන්නවා. මේ 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 අසර කරනු කියන්න පුළුවන්. දැන් මේ අන්තර් දීමනා හැටියට කොච්චර ගෙවලද? මොකද්ද? 2500ක්. අනිත් පළාත් සභාවල ගෙවනවද? අනිත් සියලුම පළාත් සභාවල මේ ක්‍රමෙම අනුගමනය කරලා තියෙනවා. ගෙවනවා. නෑ මේ දීමනාව ගෙවලා නෑ. අන්තර් දීමනාවද? ඔව්. මේ දීමනාව අපිට හම්බුනේ මේ මේ උතුරුමැද විතරයි. මේ දීමනාව ගෙවන්නේ. ඔකට චක්‍රේ නැති නිසා තමයි අර මේ පාර්ලිමේන්තුවේ පළසබේ මන්දුර සාකච්ඡා කරලා තීන්දුව කරගෙන අමාත්‍යවරණ දාලා ගෙව්වේ. ඔකට චක්‍රේ මෙහෙන් දිල් ඒවල නැහැ මේ ගෙවන්න කියලා. ඒ එහෙන් තමයි ඒක වල ගෙව්වේ. දැන් මේකට මේ මේ පළත් පාලන පළසබා අමාත්‍යංශයෙන් උපදෙස් මුකුත් නැහැ ගෙවන්න කියලා. මේ ගෙවීම් සම්බන්ධව අපේ රේකී අමාත්‍යංශයෙන් මේ පළාත් සභාවට උපදෙස් ලබා දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ බලතල ආණ්ඩුකම විශ්වාස. දැන් ඒ කියන්නේ සභා තීරණයක් ගත්තාම ඕනෑම දෙයක් කරන්න පුළුවන්ද? සභා තීරණයකින් කරන්න පුළුවන් දේවල් මොනවාද? කරන්න බැරි දේවල් මොනවාද? මොකක්ද දේවල් කරලා තියෙන සභා තීරණය තමයි කරලා තියෙන්නේ. ඇයි 2500ක් විතර කිව්වේ? මේ පස්සේ තියෙන මේ කාර්ය මණ්ඩලයේ
රජයේ දාන දහස් පන්සියක් ගෙවනවා. ඊට අමතරව මේ ගෙවල් දින්න අර ඇමතිතුරුන්ගේ කාර්ය මණ්ඩලයට මන්ත්‍රීවරුන්ගේ. ඒකට තමයි ආරං තියෙන්නේ. නැහැ ඒක තමයි මේ කැබිනට් තියندو කියලා කියන්න පුළුවන්. කැබිනට් ඔබ්සර්වේෂන් මොනවත් නැතුව බෑ මේවම කරන්න. එහෙම ඒකේ වැරද්ද තියෙන ආණ්ඩුකාරතුමාගේදී මේ ආණ්ඩුකාරතුමාට මේ කැබිනට් පේපර් එක නිර්දේශ දීමි. දැන් එක්තරා පළස් සභාවක තියෙනවා නිවාස හිමියන්ට නිවාස දෙන්න කියලා. ඒක දීමනාවක් බවට පරිවර්තනය කරගන්නවා. ඒ වගේ කතාවක් තියෙනවා. නිවාස සඳහා දීමනා ලබා දෙන්න. මම කියන්නේ වින මම වින පළාතක් ගැන මම කියුවේ. ඒවයි වාසියට පරිවර්තනය කරගන්නවා. දැන් මේක මේ පැහැදිලි රජවර්මන චක්‍රිකේ තියෙන දයක්. ඊළඟට මේ ඊළඟ ඡේදයේ ආයන්න ඒකේ තියෙන්නේ මේ නියෝජ්‍ය සභාපතිවරයාට ඒ පුද්ගලික කාර්මණ්ඩල වල දීමනා සම්බන්ධයෙන් කතාවක්. ඒක දැන් ඒ දූරධාරීන් වලට මන්ත්‍රීවරුන්ට හිමි පුද්ගලික කාර්යමණ්ඩල දීමනාත් ගෙවනවා. පුද්ගලික කාර්යමණ්ඩලයේ ඇමති මේ සභාපති නියෝජ්‍ය සභාවතුන්ට අමතරව මන්ත්‍රීවරුන්ට හිමි පුද්ගලික කාර්යමණ්ඩලට දීමලා ගෙවලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට එහෙම ගෙවන්නේ. මොකද? පාර්ලිමේන්තුවට එහෙම ගෙවනවන්නේ මං හිතන්නේ. කොහෙද? පාර්ලිමේන්තුවේ පෞද්ගලික මේ මන්ත්‍රීවරුන්ටත් ගෙවනවනේ ඒ ඒක පදනම් කරලා අපි කියලා තියෙන්නේ. ඇමතිගේ වුණා කියලා අපි අඩු කරලා නැහැ. දැන් සභාපති නියෝජ්‍ය සමාගමට හිමි පුද්ගලික කාර්යමණ්ඩලයක් ඉන්නවනේ. ඒ කාර්යමණ්ඩලයට ගෙවන දීමනාවලට අමතරව එම සභාපති නියෝජ්‍ය සභාපතිට ඉන්න මේ මන්ත්‍රීවරයෙකු සේ සලකා ඒ පුද්ගලික කාර්යමණ්ඩලයක් ගෙවනවා. ඒ ගෙවලා තියෙන්නේ මේක මේ සභාපතිතුමෝ නෙමෙයි ගෙවලා තියෙන්නේ අමිතුරුන්ට ගෙවලා තියෙන්නේ. පුද්ගලික කාර්යමණ්ඩලෙ ගෙවලා තියෙන්නේ. නෑ පොඩ ඒ උතුමාලා මේ නිවැරදි වෙන්න ඕනේ. මේ වෙන දැන් පාර්ලිමේන්තුවේ ගෙවනවා ඒක තමයි අපි අර්ධසාරම් දෙන්නේ නෑ එහෙම කරන්න බෑ එහෙම තමයි කියලා තියෙනවා චක්ලේ නබල කවුද කියලා දෙන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රම අනුගමනය කරන්න කියලා කවුද කියලා දෙන්නේ මේ මේ වලසම චක්ලේ නේද කවුද කියලා දෙන්නේ මේ චක්ලේ ඔව් හා මේක පැහැදිලි කරලා තියෙනවා සර් මට චක්ලේ එක අංක මතක නෑ ප්‍රධාන අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය පළාත් සභා ඇමතිවරයෙකුට අර්ධයක් වශයෙන් සලකලා ගෙවන්න කියලා පැහැදිලි චක්‍රලේක නෑ අන්න ඒක තමයි නෑ නමුත් ඔබතුමාලා පාර්ලිමේන්තුවේ නෙමෙයි කොහෙන් වුණත් ඒක වැරදි ඒක වෙනම කතාවක් නමුත් ඔබතුමාලා නිලධාරණ විදියට දැන් මේ හැම එකම චක්‍රලේකන තියෙනවා ඒකට අමාත්‍යවරයෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පළාත් අමාත්‍යවරයෙකුගේ පළාත් සභා බලවල තනතුරු දාරීන්ගේ කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් පළාත් පාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛන නිකුත් කරනවා. ඉතින් එතකොට මේ චක්‍රලේඛන අනුව තමයි ඔබතුමාලා කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව එක කිසිදු පළාත් සභාවකට පුළුවන්කමක් නැහැ අහබල් තැන ගෙවනවා. ඒ හින්දා මෙතනත් මේක ගෙවිය යුතුයි කියලා. ඉතින් මන්ත්‍රීවර සර් මෙම මන්ත්‍රීවර ප්‍රදේශයට තමයි මේ කාර්මණ්ඩ ගෙවල් තියෙන්නේ පළස මන්ත්‍රී ඔක්කොටම. ඊට අමතරව මේ දැන් ඒගොල්ලෝ ඇමති මණ්ඩලයට ගියාම අමාත්‍යාංශයෙන් දරන පාර්ලිමේන්තුවට වෙනම ගෙවල් තියෙනවා. ආ දැන් අපි දන්න විදිහට සර් දැන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වරප්‍රසාද පළාත් සභාවේ ඇමතිවරයෙකුට සමාන කරලා තියෙන්නේ ඒ කාර්ය මණ්ඩලය ඒ දීමනා ඒ විදිහට. ඒක තමයි දැන් අපි කියන්නේ ඒ අදාළ සෑම කටයුත්තකටම තියෙනවා චක්‍රලේඛන තියෙනවා. ඔස චක්‍රලේඛන දැන් මෙතන මේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ අහවල් චක්‍රලේඛන නෝ මේ ගෙව්වා කියන එකයි. දැන් විගණකාධිපති කියනවා විගණකාධිපතිතුමාගේ ඔඩිට් ක්වරි එක තියෙන්නේ මේ ගෙවීම් නීතිර පටහැනි කියලා. එතකොට විගණකාධිපතිතුමා හෝ කවුරු හෝ ඕන දෙයක් වැරදි කියලා කියන්න පුගෙම ඔබතුමාට අයිති තියෙනවා මේක වැරදි නෑ හරි කියලා කියන්න. මේ චක්‍රලේඛන පාර්ලිමේන්තු මේ සම්බන්ධ ඔබතුමාට ඔඩිට් ක්වරි එකක් එවුවනේ. මේ ඔඩිට් ක්වරි හම්බුණාද? ඔඩිට් ක්වරි ඉස්සෙල්ලා ඒකට උත්තර දෙලා ඉන්නකෝ. ඔව් සබාල දැන් මේකට පිළිතුරු යවුවද ඔයාලා? දවස් 15 නෑ නෑ දැන් මේ අදාහන ප්‍රශ්න පිළිබඳව විගණක අධිපති දෙපාර්තමේන්තුවෙන් ඔබතුමාට විගණන විමසුමක් එවුවා. ඒ විගණන විමසුමට ඔබතුමාට පිළිතුරු යවුවද? මේක තියෙන්නේ මෙහෙමයි. දැන් මං අහන ප්‍රශ්නේ උත්තර දෙන්නකො. දැන් මෙතන සාකච්ඡා කරන්න මොකවත් අවශ්‍යතාවයක් නැහැ. පිළිතුරු යවුවද ඔබතුමාලා? අපේ පිළිතුරු
පහළවී යවද කිරගන් ඉතින් අපිට තියෙන මෙන්න මේවයි තියෙන ප්‍රශ්න. විගණක අධිපති යම් දෙයක් අහයි, ආපුවම ඔබතුමාලා නිවැරදිද නිවැරදි කියලා කියන්නේ. ඉතින් ඒක 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 වෙන්නේ නැති එකේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. දැන් මේ පළාත් සභාවේ දුරදාරී නොයිනේ විපක්ෂ නායක, විපක්ෂ ප්‍රධාන සංවිධායක, ආණ්ඩුපක්ෂ සංවිධායක ඒ අයට කොහොමද මේ දීම නඳුන්නේ? පනතන වල තියෙන සභාපති පහල විතරයි ගවන්න පුළුවන්. ඔව්. පනතන. ඔව්. ඒ වෙනද දැන් අපේ කාර් ඒ පනත එක්ලොස් කරන දේ තියෙනවා මේ පළාත් සභාවකට මේ කාර් ප්‍රබලති සංඝ හදාගන්න පුළුවන් කියලා. ඒ අනුව මේ මතක කරන තියෙනවා මේ ත්‍රි සංඝය. ඒකේ තියෙනවා මේ උපසනායක, ආණ්ඩුපති ප්‍රධාන සංවිධායක ඒ තනතුරු ඇති කරලා තියෙනවා. ඒ වඩා අවශ්‍ය දීමනාල් වරින් වර මේ යමත්වන දිගට අනුව ආණ්ඩුපති අනුතුරු ආරම්භ තියෙනවා මේක. ඒක එක සැරේ එක එක දැන් අවස්ථාවල අනුතුරු කරන් තියෙනවා. ඒ අතර විපස්නායක වගේ තනතුරු තියෙන්නේ. මේක පසුගිය විගණක කමිටුවේ සාකච්ඡා කළා 2018. ඒකේ තීරණය ගත්තා මේ සම්බන්ධව පොදු තීරණයක් ගන්න රීකිය මාත්‍යාංශයෙන් පැවරු වෙලා. ඒ තීන්දුව ආවද? අපි කිව්වා ඔක බලත් පාලන මාත්‍යාංශ. මොකද්ද බලත් පාලන මාත්‍යාංශ මේ? ගරු සභාවතුනි මේ සම්බන්ධව ඔය ගරු මන්ත්‍රීතුමා ඇහුවා අර විපක්ෂ නායක, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකින් තනතුරු සම්බන්ධයෙන් අපි නීතිපතිවරයා විමසුවා. එතුමා පැහැදිලි කියලා තියෙනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි ඒකට සමාන තවත් ආයතනයක් ලංකාවේ තියෙන්න බෑ කියලා. ඔව්. ඒ කරුණු පදනම් කරලා අපි මේ පාර්ලිමේන්තු මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දුරස වරප්‍රසාද සම්බන්ධව සාකච්ඡා කළ ප්‍රධාන ලේකම්වරුන්ගේ නිරීක්ෂණ සියල්ල ලබා ගත්තා. ඒ සියල්ල ලබාගෙන 2019/7/29 වෙනිදා ජාමිත ලේකම් කාර්යාලයට මේ සියල්ල යොමු කළා. මොකද ඊට කලින් ජාමිත ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි මීටින්ස් තුනක් මේ තිබ්බා. ඒක කමිටුවක් පත් කරලා තියෙනවා ජාමිත ලේකම්තුමා විසින්. ප්‍රධාන ලේකම්වරු කීප දෙනෙක් සහ තවත් විද්වතුන් කීප දෙනෙක්. ඒ කමිටුවට අපි 2019/7/29 වෙනිදා මේ ප්‍රධාන ලේකම්වරුන්ගේ සහ අපේ නිර්දේශ දැත්‍ය සියල්ල යවලා තියෙනවා. දැන් ප්‍රධාන ලේකම් කාර්යාලය ජාමිත ලේකම් කාර්යාලයේ පත් කළ තේ කමිටුවෙන් මේ සම්බන්ධව චක්‍රලේක ජාමිත ලේකම්තුමාට ලබා දෙන්න නියමිතයි. ඔන්න ඒක තමයි. දැන් මේ කාරක සභාවට පළාත් සභා අපි සියලුම පළාත් සභා කැඳවනවා. එතකොට අපිට පේන කරුණක් තමයි පළාත් සභා නමේ විවිධ ක්‍රම තමයි අනුගමනය කරන්නේ. ඒ හින්දා තමයි 2017 අපි රේකිය අමාත්‍යාංශය යෝජනා කළේ මේ සම්බන්ධව සෑම පාර්ශ්වයක් පිළිබඳවම බලලා ප්‍රායෝගිකව බලලා යම් පොදු නිර්ණායකයක් ඒ අනුව දැන් ඔබතුමාලා ඒ පිළිබඳව ප්‍රමාද වෙලා තිබෙනවා. මේකට අවුරුදු දෙකක් ගියා. ඒක අවුරුදු දෙකක් කෑම පිළිබඳව අපට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මේක මාස 3-4කින් ඉවර කරන්න ඕන වැඩක්. දැන් ඔබතුමා කරුණා කරලා මම ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධ වෙලා ඒ චක්‍රලේඛනය පොදුවේ සියලුම පළාත් සභාවලට යවලා පාර්ලිමේන්තුවට යොමු කරන්න, ඒ වගේම ගිණුම් කාරක මේ විගණක අධිපතිතුමාටත් ඒ චක්‍රලේඛනය පිටපතක් වහම යොමු කරන්න. 10 පිටුව ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 15කට සීමා වෙන්න ඕන එක නැදහරි 30 දෙනෙක් ඉරියා කියලා. ඔවුන්ට වැඩිපුර දීමනා ගෙවලා තියෙනවා ගමන් වියදම් අටුක් දීමනා ලෙස රුපියල් 86 ලක්ෂය. මේ 2013 වර්ෂයේ තමයි 2016 වර්ෂයේ 13 වර්ෂයේ තමයි මේ ගෙවලා තියෙන්නේ නිලධාරීන් 30ක් කියලා කියන සඳහන තිබුණාට එතන අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය වශයෙන් 20කුත් නිල නිවාසයේ කාර්යමණ්ඩලයේ 5කුත් 25 දෙනෙක් සඳහා තමයි මේ ගෙවලා තියෙන්නේ. මෙතනින් අත් වශයෙන්ම 5 දෙනෙක් වැඩිපුර ඉඳලා තියෙනවා. ප්‍රධාන අමාත්‍යවරයාට කාර්යමණ්ඩලය 15 කීයද? 15. ඒ අමාත්‍ය කාර්යමණ්ඩලය. ඔව්. ඊපස්සේ නිල නිවාසයට 5ක්. ඒතර 20යි. නමුත් 25ක් ඉඳලා තියෙනවා මේ අවස්ථාවේ. එතකොට එතන රියදුරු 3 දෙනෙකුත් අතිරික්ත කාර්ය මණ්ඩලයක් ඉඳලා තියෙනවා. කාර්යාල කම්කරුවෝ දෙන්නෙකුත් වශයෙන් 5ක් වැඩිපුර ඉඳලා තියෙනවා වශයෙන්. දැන් ඉතින් මේ වෙනකොට සභාව විසිරුවලා තියෙනවා. මේ දැනට මේ ඉතින් ඒගොල්ලෝ ඒ දුරත් එක්ක ඉවත් වෙලා අමාත්‍යවරු ඉවත් නමුත් එහෙම දැන් චක්‍රලේඛයට පිටින් වැඩිපුර එහෙම එක්කෙනෙකුට හරි ගෙවුවට පස්සේ මොකක්ද ඒකට කරන්නේ? මේ ඇත්ත වශයෙන්ම මේ පරණ සිද්ධියක්. දැන් ඉතින් මේ කිසිම කෙනෙක් සේවේ නැහැ.
මේක අය කරගැනීමේ හැකියාවකුත් නැහැ දැන්. මේක පූර්වදර්ශයක් කරගන්න බැරිද? ඉස්සරහට. ඉස්සරහට ඉතින් සභාව පත් වෙනකොට තමයි මේක ඉතින් දැනට ජනාධිපති ලේකම්තුමා විසින් රාජ්‍ය වේදන් කළමනාකරණය කිරීම සම්බන්ධ චක්‍රලේක බොහොම පැහැදිලිව ඉවලා තිනවා. මේක අනුගමනය කරා නම් තවත් දේවල් තියෙනවා. 2018 ඔක්තෝබර් මාස 12 වෙනිද දින. එහෙනම් දැන් ආයේ ඕනේ නැහැ දැන් ඔක 98 කරා. මේක අපේ වැඩ කරා. දැන් එතකොට දැන් මිෂ කන්නම් කර කියපු දේ මොකක්ද? දැන් මේකෙත් තව සංශෝධන කීපයක් එකතු වෙයි. ඔව්. එකතු වෙයි. සර් එකතු. දැන් මේ අර 2018 නිකුත් කරපු දැක්ලා ඉන්න බත තියෙනවද? සභාපති නියෝජ්‍ය සභාපතිගේ ගැටලුවක් නෑ. ඒක තියෙනවානේ. මේක තියෙන්නේ විපක්ෂ නායකයි, විපක්ෂ ප්‍රධාන සංවිධායකයි, ආණ්ඩුපක්ෂ සංවිධායකයි, තව එකක් තියෙනවා. සභානායක. සභානායක තියෙනවා. තියෙනවා. ඒ චක්‍රේනු ඉස්සරහට ගෙවන්න බෑ වුණා. නඩේ කිය සභාපති වුණා මේගොල්ලෝ සම්මත කරගන්න මේක ඕනේ කියලා. ඕනේ. ඒ ඇවිල්ලා දැන් ඒක දැන් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් නේ. දැන් මම අහන්නේ ඒක නෙමෙයි. දැන් කාර්ය මණ්ඩලය අමතිවරු ප්‍රධාන අමතිවරයා කාර්ය මණ්ඩලයේ 15කට සීමා කරලා තිබුණා. ඒ චක්‍රලේකේ පැහැදිලි නේ. ඒක මොකද වෙනසක් නැහැ නේ. ඒතකොට ඊට වැඩිපුර ගත්තාම දැන් මේක අතීතයට කියලා අපි අමතක කරලා දානවද? නැත්තම් මේ පස් දිනාට ගෙවීම සම්බන්ධයෙන් පියවරක් ගන්නවද? ගෙවන්න නම් බෑ දැන් ඔගේ. එතකොට එහෙම දෙයක් කරාම මොකද කරන්න කියලා මං අහන්නේ. මේ අදාළ නිලධාරීන් මේ වෙනකොට සේවයේ නැහැ. සමහරලාට තීරණ ගත්ත මැතිව එමෙතුරුත් ජීවත් අතර නැහැ. ඒ නිසා මේක අමාත්‍යංශ ලේකම් අමාත්‍යංශ ලේකම් ඉන්නවද? අගේ පහක් තියෙනවනේ. ඔව්. දැන් නැහැ. එයත් නැහැ. මොකද කරන්නේ මේ වගේ එකක් අහම? ඉදිරියේදී මෙවැන්නත් නැති නොවීමට වග බලා ගන්න පුරුවන් දුක දෙන්නම්. ඒ ගරු සභාවට. ඒ හැර ඇත්තටම මේවා අපි පවතින ඕන තත්ත්වයම ගරු මන්ත්‍රීතුමා කියන්නේ. සමහරවිට නිලධාරීන්ගේ විශේෂ සීමාවෙන් බැහැරව ඇතිවන තත්ත්වයන් වල නිලධාරීන්ගේ තීරණ අරගෙන තියෙනවා වැරදි තීරණ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් මේ වගේ දේවල් කරපු කෙනා නැහැ කියලා හරි යදල් නැද හරිය නැහැ කියලා හරි අපි අතහැරියට පස්සේ තමයි ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්නේ. මොකද මේක මේ චක්‍රලේක තියෙනවා නම් හරිද? මේව ඇවිල්ලා තීන්දුව ගන්න ඒවා නෙවෙයිනේ. පෙන්ඩින් තියෙන ඒවා නෙවෙයි. සර්කියුල් එකක් තියෙනවා නම් ඒකට සීමා වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක රස්සම් කරපාවක් කියන්න ඕනේ. මේ ඔබතුමාට චක්‍රලේඛන ඉක්මනට මේ වහම ඉක්මනින් මේක යොමු කරන්න යොමු කරලා විගණක අධිපති තුමා වෙලා මේ කටයුතු කරන්න. දැන් මන්ත්‍රීතුමා සිද්ධියේ තියෙන දැන් මේ එක සිද්ධිය විතර සිද්ධි ගණනාවක් තියෙනවා. එතකොට මේ සිද්ධි ගණනාවෙන් අපි එහෙමනම් අපි නිර්දේශයක් කරන්න ඕන සියලුම සිද්ධීන් වලට මේව කරන්න කියලා. නැත්නම් ඒ සිද්ධි අතරින් එකකටත් මේව කරන්න කියලා පුළුවන්කද? මේක සියලුම මන්ත්‍රී එතකොට නිල මත කියන්නේ අනිත් පළාත් සභාවල් වලටත් වඩා මේ පළාත් සභාවේ තත්ත්වය අසාධ්‍යයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඊළඟට අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ මේ වවුචර් වගේක් ඉදිරිපත් කරලා නැහැ. වවුචර් 23ක්. ඒකේ වටිනාකම තියෙනවා 495,947ක්. මේ වවුචර් තාමත් ඉදිරිපත් කරලා නැහැ කියලා ඊ වර්තා වෙන්නේ. 2014 සිද්ධියක් මේක. ගරු සභාපතිතුමනි, අනුරාධපුර කලාප කාර්යාලයේ වවුචර් 23 ස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒකේ කලාප කාර්යාලයෙන් මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. ඒ වාර්තාව අනුව ඒ කියන්නේ වවුචර් 23 මොනවද කියන එක හඳුනාගෙන තියෙනවා. අයනුව කලාප කාර්යාලයට අපි උපදෙස් දීලා තියෙනවා ඒකේ වාර්තාවේ තියෙන මූල්‍ය පළාත් මූල රීති අනුව කටයුතු කරන්න කියලා. ඒ අනුව කටයුතු කරන්න කියලා අපි කලාප කාර්යාලයට දැනුම් දීලා තියෙනවා.
ඒ වවුචර් බාරව ඊටපු එක්කන ඉන්නවද? වවුචර් ඒ කියන්නේ ඒවකට ඒ කියන්නේ කලාප කාර්යාලයේ වැඩ සේවය කරපු නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ කලාප කාර්යාලයේම නැතුව ඔව් දැන් මේ සිද්ධියට අවුරුදු 5ක් ගත වෙලා. දැන් උතුරු මැද පළාත් සභාවේ ගුරු පුරප්පාඩු වල තත්ත්වය මොකද? මේ මෑතක 984ක් බඳවා ගැනීමට විපතලා නෑ කියන්නේ උතුරු මැද පළාත් සභාවේ කීයද ගුරු කාඩේක පළාත් අධ්‍යක්ෂතුමා? අපිට පුරප්පාඩු දුන්න ගියවෘත්තේ මොකද මාස 31 වෙනකොට 988. ඔව්. එතකොට දැන් කලාප කීයක් තියෙනවද? කලාප 8ක්. ඒ කලාප ගත්තාම අතිරික්ත ගුරුවරු ඉන්න කලාපක් තියෙනවද? තියෙනවා. මොනවද ඒ? අන්තරාපුරේ පොළොන්න. ඔව්. ඒ වේ කී කී වැඩිද? අන්තරාපුරේ 120ක් විතර වැඩි. ඔව්. සමහර විෂයන්ට අඩුපාඩුත් තියෙනවා. පොළොන්න අරුවේ 25 විතර අතිරික්තයක් තියෙනවා. ඔව්. ඔය තුර 900 150ක් ඉන්නවා අතිරික්ත. ඊළඟට මාර්ග සංවර්ධන අධිකාරියේ මේ ගණක අධිකාරීවරයාගේ ප්‍රශ්නය. ඒක දැන් තත්ත්වය මොකද්ද? පර්මිට් එක දීපේකද නැත්නම් නෑ මේක දැන් මේ එයාගේ වැඩ තහනම් කරලා විනය පරීක්ෂණයක් කරලා මූලික විමර්ශනයකින් චාර්ජ් ෂීට් එක ඉෂුව කරලා විධිමත් පරීක්ෂණයක් ගිහිල්ලා තියෙනවනේ. එතකොට මේ ක්‍රමවේදයේ තියෙනවනේ ගැටලුවක්. අන්න ඒ සම්බන්ධවයි මේ වර්තමාන තත්ත්වය. සර් ඒක දැනට තියෙන තත්ත්වය මේකයි. ඇත්තටම අධිකාරියේ අභියාචනා බලධාරියා වෙන්නේ අමාත්‍යංශය. එතකොට ප්‍රධාන අමාත්‍යංශය යටතේ තිබුණේ අධිකාරිය ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්තුමාට අභියාචනාවක් ඉදිරිපත් කරලා තමා ආපහු ගණක අධිකාරිතුමා රීස්ටේට් වුණේ. ඊට පස්සේ එතුමාගේ තව තිබුණා තව විනය පරීක්ෂණය සිදුවීම් පැවතුණා. ඒක ඒ සම්බන්ධව ඒ කාලේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයාගේ බලතල අනුව එතුමා ඒ විනය පරීක්ෂණය ඉවත් කරගෙන තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ ඒක? දැනට තියෙන තත්ත්වය තමා ඊට පස්සේ ඒ විනය පරීක්ෂණය ඉවත් කරපු එක විධිමත් නැහැ කියන එක අපේ මේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරලා නවත විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ සේවය පිටුලද? සේවය පිටුවල තියෙනවා. දැන් එතකොට ආයි දැන් ඉන්ටර්ඩික් කරලා ආයි සේවය පිටිවුවා නම් දැන් මොකද ආයි ප්‍රශ්නේ මොකද? දැන් ඔබතුමා කිව්වා ආයි පරීක්ෂණයක් පවත්වන්න මේ වගේ නෑ. පරීක්ෂණයක් පවත්වන්නේ ඇත්තටම එතන කාරණා දෙකකට තමයි එතන ප්‍රශ්න තිබුණේ. ඒ කාරණා ඉදිරිපත් අමාත්‍යංශ ලේකම්තුමාට ඉදිරිපත් කරලා මේ තමා අභියාචනා බලධාරිය හැටියට එතුමා නියෝගයක් දීලා තිබ්බා මේ කමිටුවක්පත් කරලා නැවත සේවයේ පිහිටවන්න. ඊට පස්සේ අපිට මේ ඔඩිට් කරි එකක් ඇවිල්ලා තිබුණා. මේ ක්‍රමවේදයේ තියෙනව නේද දෝෂය? නෑ ඒක අපි නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා සභාපතිතුමනි. ඊළඟට අර මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ගුරු දීමනා මුදල් 900,000 ගුරුවරුන්ට නොගෙවා වංචා කිරීම. සභාපතිතුමනි දැනට ඒ කණ්ඩායම්පර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 94 රටතේ දැන් විභාගයෙන් පවතිනවා. ඉදිරි දිනය 2026/25 වෙනි දින කියලා අපිට ලබා දීලා තියෙන අවස්ථාවෙන් දැනට නීති අනුකූල පියවර ආරම්භ 2026/20 ඊළඟ නඩු දිනේ 625. එයාගේ වයස කීයද දන්නේ? එයා දැන් සේවෙන් ඉවත් වෙලා තියෙනස. ඔව්. ඊළඟට අර මැදවැච්ච ආර්ථික මධ්‍යස්ථානේ ඒකත් මේ ආර්ථික මධ්‍යස්ථානේ උගුණ උපජීවිත තියෙනවා කියලායි වර්තා වෙන්නේ. මේක වර්තමාන තත්ත්වේ කොහොමද? ඔව්. සාපෙත්තුමනේ මේ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කරලා 2017 විවෘත කරලා තියෙනවා.
නමුත් මේ කඩකාම කඩ ක්‍රමක්‍රමයෙන් වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා නැවත ටෙන්ඩර් කරලා එතන කොටසක් තියෙනවා ඒ බදු ගත්ත අය ඒ ටික ගිවිසුම් අනුව ගිවිසුම් අවලංකරණ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒතුරු තවත් කොටසක් වහලා තිබිලා ඒවා අපි බලහත්කාරයෙන් විවෘත කරලා දැන් නැවත ටෙන්ඩර් කරලා දෙන්න කටයුතු කරනවා. කඩ කාමර 28ක් තියෙනවා ඔක්කොම. වෙන තැනක ඒගොල්ලෝ වෙනදා කරනවද? එහෙම දුන්නේ නැහැ. එතන මම හිතනවා මුලින් තෝරාගත්ත මේ දෝෂයක් තියෙන්නේ. ඒක තමයි මම අහන්නේ. ඒගොල්ලෝ වෙන තැනක වෙනදම් කර කර හිටියා මෙතනට ගෙනාවද නැත්නම් ඒගොල්ලෝ පරතර තැන ගියාද මොකද උනේ? නැහැ කොහොමද මම ඒ කාලේ හිටියේ නැහැ. ඒ කාලේ හිටියේ නැහැ මම අමාත්‍යංශේ. දැන් මොකද දැන් අපි නැවත ටෙන්ඩර් කරලා දෙන්න තමයි කටයුතු කරන්නේ. මොකද අපි අවස්ථා දෙකකදී ප්‍රයිවට් සෙක්ටර් එකට උත්යක් කරන්න ඒක අසාර්ථක වුණා. මොකද ඒගොල්ලෝ ගොඩනැගිල්ල වෙනස් කරන්න හරි මේ ඉල්ලන ටවුන් එකේ තියෙන. නැවත ටෙන්ඩර් කරනවා කියන්නේ. මට කියන්න මේ හයවෙනි පිටුවේ ප්‍රශ්නම ගන්නේ මේ අර තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ හාමුදුරන්ගේ ප්‍රශ්නය මොකද කියලාද? හා? ඔව්. කවුද മന്ത്രി? ඊට පස්සේ අපි පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් අපි කලාප අධ්‍යක්ෂකගේ දැනුවත් කෙරුවා. විශ්වවිද්‍යාලවරයා විශ්‍රාම යවනකොට දෙක දොරවරන් තියෙන විශ්‍රාම යවන්න මොකද හාමුදුරුවන්ගේ මුදල් ටික අය කරගෙන ඉවර වෙනවා. හැබැයි ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝගේ නොතකා 2017 විශ්‍රාම ගන්නවා කියලා. ඉතින් 2017 මේ විදුහල්පතිවරයා විශ්‍රාම ගැනීමත් සමගම ආමතුරුව ගෙවලින් මේ විදුහල් කොටස අපි දේවකී බැඳීම් කියනවා නම් ඒව අවසන් කරන විශ්‍රාම ගන්න නිසාම ඔව් ඒ ලියුමක් දෙන්න එපා. ඒ විශ්‍රාම ගන්නකොට මේ ණය තියෙනවා නම් ඒවා සියලු මේ රජයේ බැඳීම් සියලුම නිදහස් කරන පස්සේ විශ්‍රාම ගන්න. ආමුදුරුවන්ගේ මේ පුතල අය කරගැනීමට ඒ ආමුදුරුව පොළඹවන්න ඕන එන්න තමයි අපි විදුහල්පති ඉවරයට විශ්‍රාම නොදී 2:12 වගන් කියන විදුහල්පති විශ්‍රාම මම කිව්වා ගුරුවරයා විශ්‍රාම ගන්න. නෑ ආමුදුරුව නෙමෙයි 2:12 වගන් තියෙන නම් විශ්‍රාම ගන්නවන්ට කියලා දැනුම් දුන්නා. නමුත් කලාපත්‍යවරණ අධ්‍යක්ෂවරිය ඒ නියෝගයේ නොතක. හැබැයි දැන් බලන්න දැන් විදුහල්පතිවරයාට මේ බිමක් හරි මොකක් හරි කියනවා දන්නේ නැහැ මේ අදහස් කරන්නේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අභිමතය හා හිතුවක්කාරකම තමයි මේකට හේතු වෙලා තින්නේ. එතුමීට විරුද්ධව විනයානුකූල කටයුතු කරන්න අපි ලෑස්ති කරා මූලික පරීක්ෂණයක් කරලා චෝදනා පත්‍ර බාර දීලා මේ එතුමීගේ තවත් චෝදනා කීපයක් තිබුණා පාසල් නිල ඇඳුම් සම්බන්ධව. අවසානයේ මේ වෙනකොට එතුමී රීට්‍රාචාවකින් මගින් උසාවීට කරුණ ඉදිරිපත් කරලා විනය පරීක්ෂණ නවත්තලා තියෙනවා. අධිකරණමය ක්‍රියාමාර්ගයේ අවසන් වුණාම තමයි නැවත විනය පරීක්ෂණය ඉස්සරහට යනු වෙන්නේ. ඒත් එකම හාමුදුරුව කරු ස්වාමීන් වහන්සේ මුදල් ගෙවන්න අධිකරණයේ එකග වෙලා නඩු හයක් විශේෂ අපරාධ විමර්ශනාංශය දාලා තියෙනවා. නඩු තුනක් ඉවරයි. මේ වෙනකොට ලක්ෂ 7ක ශේෂයක් තමයි තියෙන්නේ. උසාවියේදී එකඟ වෙලා තිනවා සම්පූර්ණ මුදල නඩු 3 ඉවර වුණාම ගෙවන්න. ඒක තමයි වර්තමාන ඉන්න ඊළඟ නඩු 10යි 23. ඔව්. 10යි 23 මේ අවුරුද්දේ ඊළඟ නඩු දෙවේ. සාමාන්‍යයෙන් කලාප අධ්‍යක්ෂක නියෝජන බෑන් පළාත් තමයි. මේ පළාත් අධ්‍යාපන ලේකම්. ඔව් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ නියෝගය නුවතකා තමයි එයා ඒ රාජකාරිය කරලා තියෙන්නේ. ඊට පස්සේ පරික්ෂණේ යනකොට එයා සාමාන්‍ය අපි නිදාස් කරගෙන ගියාට පස්සේ වෙන අමාරු අපි දන්නවනේ. සොතරන් ලේසියෙන් කරන්න බෑ. ඔව්. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමේ තොරතුරු කිසිවක් අපිට වාර්තා වෙලා නැහැ. report එක මොනවද?
වෙනකොට මුළු මුදල 1,28,392 3,03,721.65 ගෙවලා තියෙනවා. එතකොට තව 7,21,677.35 ගෙවංග තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙලා තියෙන අධිකරණයට හැම නඩු වාරයක් පාසා මේ ඉතිරි මුදල් ගෙවලා අවසන් කරනවා. පොඩි කාරණා කිහිපයක් තියෙනවා. අපි මේ කැබිති ගොල්ලව රෝහලේ එකත් ඉතින් මේගොල්ලන්ට කරන්න දෙයක් නෑ. ඔව්. සමිකක් තියෙනවා. ඊළඟට අර විශේෂ කාරණා යටතේ පිටුව 17 අර සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් නියුත් වීඩියෝ වැඩසටහන. ඔව්. ඒකට ගෙවලා තියෙනවා මිලියන 12යි ගානක්. වාර්තාව ලැබි ඒකේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලත් නැහැ. එතකොට මේ ගිවිසුමේ තිබිච්ච අඩුපාඩු නිසා මේ නීතිමය පියවර ගන්නත් බැරි වෙලා තිනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් ඇත්තරම අපේ සේවා කාලය තුල අධ්‍යාපන ලේකම්තුමත් මාත් ඉන්න ඉස්සෙල්ලා තමයි මේ සිද්ධීන් වෙලා තියෙන්නේ. කැබිනට් තීරණයකින් තමයි අදාළ පුද්ගලයා තෝරාගෙන තියෙන්නේ. විදාස් කියන ඒ නිර්මාණකරු සෑහෙන කාලයක් ගන්න බැරුව අපි නිතර කතා බහ කරලා අවසානයේ මිනිස්සුයා හොයාගෙන ගෙන්නලා සාකච්ඡා කරා. ගිවිසුමක් නැද්ද මේකට? ගිවිසුමක් තියෙනවසේ ගිවිසුමේ වැඩ අවසන් කරන කාලවකවානුවක් නැහැ. ඒකට ප්‍රධාන ලේකම් වරයා තමයි ගිවිසුම අවසන් කරලා තියෙන්නේ. නමුත් අවසානයේ මේ බොණ්ඩයක් හරි මොනවා හරි තියෙන නැද්ද? බොණ්ඩයක් තියවත් නැහැ. කරන වැඩේ 90 ගෙවන්න පියවර වශයෙන් ගෙවන්න තමයි මේ සකස් කරගෙන තියෙන්නේ. නමුත් ඊට පස්සේ අපි ගත ක්‍රියාමාර්ගවලදී අවසානයේ මේ වෙනකොට rajarata holiday.lk කියන වෙබ් අඩවියත් ඒත් එකම අර CD තැටියත් අදාළ පොතත් අපි ලබාගෙන තියෙනවා. වෙබ් අඩවිය තවම ක්‍රියාත්මක නැහැ. අපි පරිගණක විශේෂඥයෝ යොදවලා මේක දත්ත අතුරු කිරීම සාර්ථකයි කියලා මේ වෙනකොට බලමින් සිටිනවා. පොත සහ CD එක අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරලා තිබුණා. මිලියන 12ක් ගෙවීම සහ මේ කොච්චර වටිනවාද කියන එක අපිටත් ගැටලුවක්. නමුත් මේ වෙනකොට ඔය තත්ත්වයේ තමයි තියෙන්නේ. අද සාකච්ඡාවට භාජනය වෙන කරපු සියලුම කරුණු සම්බන්ධව ලිඛිතව අපිට ප්‍රධාන ලේකම්තුමා මාසයක් ඇතුළත අපිට වාර්තා කරන්න. අපි 24 වෙනිදා 10 හමාරට පළාත් සෞඛ්‍ය ලේකම්තුමා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක මේ ආරෝ ප්‍රාණ සම්බන්ධව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපි කැඳවලා මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂම කාරක සභාවත් මේ පිළිබඳව අපි වගකීමකින් යුතුව අනිවාර්යයෙන්ම කළ පළාතේ මම කලින් සඳහන් කළ පරිදි වකුගඩු රෝගය පිළිබඳව අපේ රටේ දැවැන්තම රෝගීන් සංඛ්‍යාවක් සිටින පළාතක්. ඒ වගේම ජනාධිපතිතුමත් මේ පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරන නිසා මේ සම්බන්ධව යම් යම් බාධාවන් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් කාරක සභාව විදිහට අපිත් ඒ සම්බන්ධව මැදිහත් වෙලා මේ පිළිබඳව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මුලින් සඳහන් කළා වගේ පළාත් සභා නමින් මම හිතන්නේ ගිණුම් ක්‍රියාවලින් පිළිබඳව අඩුම ප්‍රගතියක් තිබෙන පළාත් සභාව තමයි උතුරු පළාත් සභාවේ. ඒ නිසා ප්‍රධාන ලේකම්තුමත් අනෙක් සියලුම නිලධාරීනුත් මම හිතන්නේ දැනට ලබා දීපු පිළිතුරුත් අපට එතරම් සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. කුමන හේතුවක්ද කියන එක පිළිබඳව මට අවබෝධයක් නැහැ. නමුත් මම හිතන්නේ ඔබතුමාලත් මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් අපි මේ කාරක සභාවට උතුරුමැද පළාත් සභාව කැඳවනවා. ඒ කැඳවන අවස්ථාවේදී මීට වඩා ප්‍රගතියක් අපි විශේෂම බලාපොරොත්තු වෙනවා පළාත් සභාවක් විදිහට. ඒ නිසා අද රැස්වීම කටයුතු අවසන් කරනවා.